හැමෝන්ටම දෙන ගිනි වගේ නෙමේ මේ ගින්න භයානකයි 2021 වසර අති දරුණු ගිනි විපත් 2020ට වැඩිය 21 දරුණුයි ලොවක් කලබන උවදුරු රැසක් ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සුවහසක් රාවණ ක්‍රියේෂන් ප්‍රේක්ෂකයන්ට ඉතින් අද දවසේදී සුවිශේෂී මාතෘකාවක් යටතේ ඉදිරි අනාගතයේ ලෝකයට මොකද වෙන්නේ කියලා අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා පෙරසේම විශ්ව දොහිතෘ ශාස්ත්‍රාචාර්යනි ගංගා සුදර්ශනී මහත්මිය සිට නැත්නම් ගංගා මෑණියන් අප සමග එකතු වෙනවා අද දවසේදී ඉදිරියේදී කුමක්ද සිදුවන්නේ කියලා විශ්වීය ඇසින් දකින ආකාරයෙන් ප්‍රකාශ කරන්නට ආයිබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම තෙරුවන් සරණයි ගංගමෑණියනි අද මේ වැඩසටහන කරන දවස මේක දිගින් දිගටම විකාශනයක වෙනවා වසර ගානාව අද දවස 2021 ජනවාරි මාසේ 28 වන දින අද තියෙන විශේෂත්වයක් සමගින්ම අපි මේ වැඩසටහනට අවතීර්ණ වුණොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා ඇත්තටම සියලු දෙනාට සුබ පුන් පොහොයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම වසරේ මුල්ම පොහොය දිනේ තමයි අද ඒ වගේම අද දොළොස් මහ පිරිතටත් මාසයක් සැපිරෙන දවසක් ඉතින් ඇත්තටම සතුටුයි අකණ්ඩව මාසයක් පුරා කරගෙන ආවා ඉදිරි කාල සීමාවෙදිත් ඒ වගේ කරදර බාධකකින් තොරව ඒ පිරිත් සජ්ජායනා උතුම් රුවන්වැලි මහසෑය අභියස දී 2020 දෙක වසර දක්වාම මුල් 2020 වසරේ මුල් කාල හෝරාව දක්වාම කර කියාගෙන යන්නා වක්ෂ ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔව් ඔබට මතක ඇති මීට මාස දෙකකට පමණ ප්‍රථම මෑණියනේ අපි වැඩසටහන කරනකොට ඇත්තරම වැඩසටහන කරන අපිවත් දැනගෙන හිටියේ නැහැ එතුමිය මේ වගේ කතාවක් කියයි කියලා අනිවාර්යම මේ ධර්මයේ දැකිය යුතු කාලයයි දොළොස් මහේ පිරිතක් නැවතත් සජ්ජායනා කළ යුතුයි රුවන්වැලි මහා සෑය අභියසදී කියලා මේ ලෙඩ රෝග තත්ත්වයන්ට ඉදිරියේ ඉන්න තියෙන ව්‍යසනයෙන්ද ප්‍රකාශ කරා මාස දෙකක් වැනි කෙටි කාලෙකින් කොහොමද මේ දේ සංවිධානය කරේ ඇත්තටම විශ්වීය ආශිර්වාදයේ දාමිදාතුර මා වෙත තියෙනවා ඒ වගේම අපේ ගරුතර හේමරතන ස්වාමින් වහන්සේ ඒ සඳහා පූර්ණ සහයෝගය දැක්වුවා උන්වහන්සේගේ කැමැත්ත නැති වුණා නැත්තටම මේ දේ කරන්න බැරි වෙනවා ඒ පිරිත් සජ්ජායනාව ඒ ආකාරයෙන් මේ කටයුතු කාරණා කරන අතරේ මුල්ම ඒ කියන්නේ අපිට අවක්ෂම කටයුත්ත කාරණාව යුදහමදාපති විසින් ඒ සිදු කළා දුන්නා ඉතින් ඒ කටයුතු කාරණා විශ්වීය ආශිර්වාදයත් එක්කම කර කියා ගැනීම ශක්තිය මා වෙත ලබා කියා දුන්නා උතුම් ගුටු උතුම් වූ දුටුගැමුණු පුත්‍රයාණන් වහන්සේගේ අන පරිදි විශ්වීය නියමයක් පරිදි තමයි මම ඒ සඳහා කටයුතු කාරණා කළේ ඉතින් බාධාවකින් තොරව අවහිරතාවකින් තොරව රටේ පවතිනා මේ වාතාවරණයත් මැද්දේ ඒ කටයුතු කාරණාවල් ඉතාමත්ම පරීක්ෂාකාරීව ඉතාමත්ම රටේ පවතින තත්ත්වයටත් ඔබින ආකාරයෙන් කර කියාගෙන යනවා වැඩි සෙනඟ ගැවසීමක් සිඳුනුවත් ඒ පිරිත් සජ්ජායනාවේ ආකාරයෙන් මේ උතුම් ස්ථානයේ සිඳු වෙමින් පවතිනවා ඒක මට ඇත්තටම ලොකු සතුටක් ආඩම්බරයක් ඔව් ඇත්තටම පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේ රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාමාධිකාරී උන්වහන්සේ තමයි තාමත් පැහැදිලිව කිව්වේ මේ ජාතික මෙහෙවරක් කලින් කරපු පිරිත් දේශනාවන් වගේ නෙමෙයි මහා පරිත්‍රාණ ධර්ම දේශනාවන් වගේ නෙමෙයි තාමත් අපහසුතාවයක් මත තමයි ඔබතුමිය මේ අභියෝගය බාරගත්තේ කියලා. ඉතින් ජාතියේ ප්‍රණාමය ලෝකයේම ප්‍රණාමය ඒ සඳහා ඔබතුමියට හිමි වෙලා තියෙන හිමි වෙමින් පවතිනවා. ඒත් එකම මෑණියනේ අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉදිරිය මේ ජනවාරි මාසයේ අවසානයත් එක්ක පෙබරවාරි මේ මාර්තු අප්‍රේල් මේ මාස ටික ලැබමින් පවතින්නේ. ගිය වසර වගේම ඔබතුමිය අතරමැදදී තාමත් පැහැදිලි අනාවැකි රාශියක් ප්‍රකාශ කරා. ඔබතුමීට මොකද හිතෙන්නේ රටට සහ ලෝකයට මොන වගේ දේවල් සිද්ධ වෙයිද ඉදිරියේදී? ඇත්තටම මට හිතෙන දේවල් නෙමෙයි මට පෙනෙන දේවල් දකින දේවල් අනුව ඉතාමත්ම අයහපත් තත්ත්වයන් තමයි පෙන්වන්න කරන්නේ විශේෂයෙන්ම මේ 2021 වසර ගින්න ආශ්‍රිතව සිඳුවෙන බොහෝ විපත්දායක තත්ත්වයන්
ලක්දරනට පමණක් නෙවෙයි සියලුම ලෝකයේ බැලුවම සියලුම යුරෝපීය රටවල්වල විශේෂයෙන් මැද පෙරදිග රටවල්වලට ගින්නෙන් ඇතිවෙනා විපත්දායක තත්ත්වයන් බොහෝමයක් සිදු වෙමින් පවතිනවා සිදු වෙනවා ඉදිරියේදී ඉදිරි කාල හෝරාවේදී ඒ ආකාරයෙන් මම පැවසුවා ගුවන් අනතුරු කීපයක් සිදු වීමට නියමිතව තිබෙනවායි කියලා ඒ වගේ වාක්‍ය වානුවක් තමයි අපි මේ ගත කරමින් පවතින්නේ දැන් අද ජනවාරි මාසයේ දින 28ක් ගෙවිලා තියෙනවා තව දින කීපයකින් පෙබරවාරි මාසය උදා වෙනවා ඉතින් පෙබරවාරි මාසයේදී නොයෙක් ආකාර විපත්දායක තත්ත්වයන් විශේෂයෙන්ම භූචලනයන් සිදු වෙමින් පවතින බව මට පෙන්눔 කරනවා ඒ ලංකාවටත් බොහොම අපගේ ලක්දරන්ටත් බොහෝ සේ බලපාන ආකාරයේ මං මනසින් දැකලා තියෙනවා දකින්නවා ඒ වගේම ජපානය වැනි රටවල් වලට ඉන්දියාව වැනි රටේ මේ ආකාරයෙන් යුරෝපීය රටවල් වලට ගිනි කඳු ආශ්‍රිතව ඒ කටයුතු කරනා එක පැත්තකින් සිදු වෙන අතර භූචලනයන් බොහොමයක් සිදු වීමට නියමිතව තිබෙන වසරක් විදියට මේ වසර සඳහන් කරන්න පුළුවන් ඒ කියන්නේ මාසයෙන් මාසෙදි මේ අද බලලා හෙට බලන කොටත් ඒ ආකාරයෙන් මේ මාස 12න් දැන් එක මාසයක් ගෙවිගෙන යන තව දින කීපයයි තියෙන්නේ. ඒ ආකාරයෙන් මේ මාස 11දී නොඑක ආකාර විපත්දායක තත්ත්වයන් සිදු වීමට නියමිතව තිබෙනවා විශේෂයෙන්ම ගුවන් අනතුරු කීපයක් අර පහුගිය සති දෙකක් ඇතුළත සිදු වුණු ආකාරයෙන් මේ විශාල වශයෙන් ගුවන් අනතුරු කීපයක්ම සිදු වෙන බව මේ වසරේ මම වෙත පෙන්නුම් කරලා තියෙනවා මම දකිනවා. ඔව් ඔබතුමිය දැන් කියනවා ගින්නෙන් වෙන විපත් තියෙනවා. ඒ ගින්න වෙන විපත් ගැන කතා කරනකොටම ගුවන් අනතුරුත් ඒකට ආඳනවා. ඇයි එහෙම දෙයක් කරන්නේ ඔබතුමිය? ඔව් ඇත්තටම මට ඒ විවිධාකාර පෙන්눔 කරන ආු දේවල් තමයි මම පවසන්නේ. දැන් ගින්නට ඒ කියන්නේ ගින්නට අභිවෘත් වූ යන්යම් බලවේගයන් සිටිනවා. ඇත්තටම ඉතාමත් කෝපකාරී අන්දමින් හැසිරෙනවා විනාශකාරී දායක තත්ත්වයන් ඇති කරනවා ගුවන් යාන ගිනි ගැනීම මේ වගේ දේවල් සිදු වෙනවා නෞකා අතරත් නෞකා මුහුදුපත් වීම මේ ආකාරයෙන් විශේෂයෙන් නාවිකාංශයේ වැඩ කටයුතු කරන අයට විපත්දායක තත්ත්වයන් විශේෂයෙන්ම මේ වසර ඇත්තටම ස්වාමින් වහන්සේලාට සාමණේර ස්වාමින් වහන්සේලා සේම වැඩිහිටි ස්වාමින් වහන්සේලාටත් විපත්දායක තත්ත්වයන් උදා වෙන වසරක් වශයෙන් විශේෂයෙන්ම නම් කරන්න පුළුවන් බව මන් දකිනවා මනසින් දැකලා තමයි මං අනාවිකයක් විදියට ඒ දේවල් ලෝකයට ඉදිරිපත් කරන්නේ. සමාවෙන් ඔබතුමිය කලිනුත් කියලා තිබ්බ නේද ස්වාමින් වහන්ස චීවර ධාරීන්ට අයහපත් කාලයක් ඉදිරි දශකයේදී බලපානම කියලා. මේ එහි කූට ප්‍රාප්තිය විය හැකිද? ඔව් ඇත්තටම මේ කුමන්ත්‍රණකාරී අන්දමින් සිදුවෙන අවස්ථා බොහොමයක් තියෙනවා බලාපොරොත්තු නැති ආකාරයෙන්. ඉතින් මට ඒව සමාජගත කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ වගේ තත්ත්වයන් නිසා මම මේ මොහොතේ නිහඬ වෙමි. රට ජාතිය ආගමට ඉදිරියේදී යම් අනතුරුදායක තත්ත්වයක් තියෙනවා කියලා විශ්වීය වශයෙන් ඇයට දැනෙන දේ මම හිතනවා විශ්වාස කරනවා ඒ ප්‍රකාශ කරේ මෑණියන්ට මෑණියනි ගින්න පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ ඉදිරිය ගින්න කියන සාධකයේ එහෙම නැත්නම් ගින්නට ඔබතුමිය වචනයක් ප්‍රකාශ කරා ගින්නට අධිගෘහිත වූ මේ මුඛ්‍ය වූ යම්කිසි බලශක්තියින්ගේ ප්‍රකෝපකාරී තත්වයන් මේවට මූලික වෙනවා කියලා හැබැයි මේවට විද්‍යාවට පේන්නේ ඔය ඇත්තටම මම ගොඩක් පවසන අනාවික විද්‍යාවට පේන ඒව නෙමෙයි මම පවසන්නේ මට දකින්නේ මතා විශ්වීය වශයෙන් මම සම්බන්ධ වෙනකොට මම දැකපු අය. නමුත් එතෙක් මෙතෙක් මම පවසපු අනාවිකෙ බොරුනේ නෑ. ඒ නිසා මම විද්‍යාවටත් සමහර විට අභියෝගයක් වෙයි. ප්‍රශ්න තියෙන්නේ විද්‍යාවට පේන මානය. දැන් විද්‍යාව කියන්නේ දැන් දෙයක් වුණාට පස්සේ එහි ප්‍රතිඵලය ගණනය කිරීමක් නෙ සිද්ධ වෙන්නේ. නමුත් මේ සිද්ධ වෙන දේවල් ඔබතුමිය කියන්නේ විශ්වීය යම් බලපෑමකට නතු වෙලා තමයි මේ ගිනි ගැනීම් ගිනි කඳු පිපිරීම් හෝ වේවා දේවල් සිද්ධ වෙන්නේ. ඔව් ගිනි කඳක් සක්‍රිය වෙන අවස්ථාවේදී ඒක අවුරුදු ගාණක් තියෙනවා ඒක නියම ආකාරයෙන් සක්‍රිය වෙලා විනාශයටපත් වෙන්නේ. නමුත් ඒ තත්ත්වය මේ වසරේදී තාමත් සීග්‍රෙන් ඉහළ යෑමක් තමයි මට පෙන්නුම් කරන්නේ සක්‍රියත්වය වැඩිවීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු අවුරුදු 10කින් අවුරුදු 15කින් අවුරුදු 8කින් වෙන්න තියෙන ගිනි කන්දක් ඉතා ඉක්මනින් සක්‍රිය වෙනවා කියලාද කියන්නේ?
गंगा मेनियन पेहदेव प्रकाश करणवा गिन्नेन वेन विपत गिन्नेन नौकान विनाशकारी මේ වසරේදී තිතාමත් ප්‍රවේශමින් කටයුතු කාරණාකරනද විනෝද ගමන් ගිහිල්ලා කෙදරට තමන් ගියපු ආකාරයෙන් මෙන්ද තමන්ගේ දේහය ගෙවල් වලට ගෙනියන ආකාරයෙන් කටයුතු කාරණා කරන්න එපා කියලා ඒ තරම්ම අවදාන තත්වයක් තමයි මට 2021 වසරේදී පෙන්눔 කරන්නේ ලෝකවාසී ජනීය ජනතාවගේ ශීඝ්‍ර අඩුවීමක් පෙන්눔 කරනවා ඒ නිසා තමයි මම මේ දේවල් නැවත නැවතත් प्रकाश करे कोविड 19 तत्व ඔබ තුමිය කිව්වා තව දුරටත් මේ සම්බන්ධයෙන් අපිට මේ ලෙඩේ සමගම ජීවත් වෙන්න වෙයි කියලා. ඔව් ඇත්තටම මම හිතනවා මේ කොරෝනා රෝගය ගැන මුලින්ම ආනාවක පවසපු ඉන්දියානු ජාතිකයෙක් පැවසුවා 2020 මේ මාසෙ වෙනකොට සම්පූර්ණයෙන් සුවය ලැබනවා කියලා. නමුත් මම එහෙම කියන්නේ නැහැ. මම අදටත් කියන්නේ 2025 දක්වාම මේ තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවක් මිසක් වෙනස් වීමක් සිදු වෙන්නේ නැක මම පැහැදිලිව දකිනවා ඒක එක එක මූණවරකින් ඉදිරියේදී පවතින විස බීජ තත්ත්වය ඉතාමත් දරුණු ආකාරයෙන් පැතිරීගෙන යනවා ඒ කියන්නේ මිනිස් ඝාතන සිදුනුවත් ඇත්තටම කැස්ස වුණ හිම්පිරිස්සාව තත්ත්වෙට මේ කොරෝනා රෝගය පත් වෙන බව මට නොබියවම කියන්න පුළුවන්කම තියෙනවා ඔව් විවිධ වූ අනාවැකි තුලින් රටක් ලෝකයක් ජයගත් ගංගා සුදර්ශනී මෑණිය තාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙම ලෙඩ රෝග තත්ත්වය ගැන ඒ සමගම ගින්න කියන සාධකය වර්තමානයේදී හිස ඔසවමින් මේ වර්ෂයේම එය ඉතාමත් පැහැදිලිව බලපානම ලෝකයේ දේශ ගුණයත් මේ සම්බන්ධයෙන් වෙනස් වෙන්න තියෙනවද මොන වගේද ඔබතුමිය දැනෙන්නේ ඔව් ඇත්තටම විවිධාකාර දේශගුණ තල විපරිහාසයන් මේ වසරේදී සිදු වෙනවා දැන් වෙනදා වහින්න ඕනේ කාලෙට නෙමෙයි දැන් වහින්නේ ඇත්තටම වෙනදා නියන් කාලෙට වහිනවා වහින කාලෙට නියන් කාලයක් වෙනවන්නේ වගේ අර කුසල් රජතුමාගේ සිහිනයන් වල ප්‍රතිවිපාකයන් මේ කාල හෝරාවේදී මේ විශ්වයට පවතිමින් යන බව තමයි මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මම මේ මොහොතේ සඳහන් කරන්න ඕන දොළොස් මහේ පිරිත සම්බන්ධයෙන් බොහෝ විදේශයේ සිටින්නා වූ අපගේ සිංහල ජනතාව ඒ දින වකවානුන් වෙන් කරලාගෙන තියෙනවා ඒ ආකාරයෙන් ඒ ඔවුන්ට තියෙන දින වකවානුවන් අතරතුරදී විශේෂයෙන්ම රුවන්වැලි මහා සෑයේ වාර්ෂිකව සියලු දෙනා ඒ කියන්නේ પરම්පරාගත දෙන දානමාන සලාක දාන ඉතින්නේ අවස්ථාවලදී තමන්ගේ සිත පැහැදීමෙන් මේ කටයුත්ත කරන්නේ ඒ යොමු කරන මුදල ඒ දිනට පමණක් නොවේ ස්වාමින් වහන්සේලාගේ සියලු කටයුතු කාරණා සඳහා තමයි යොදවන්නේ ඒ පැන් දන් පූජා කිරීම ඒ ආකාරයෙන් උන්වහන්සේලාගේ ගමන් බිමන් පහසුකම් සැපයීම ඒ වගේම සේවක පිරිස් බොහෝමයක් ඒ කටයුතු කාරණාවල නියැලෙනවා ඒ සියලු දෙනාගේ ඒ පරි ගෙවීම් මේ සියලු දේ වැටුප් ගෙවීම් ඒවා සියලු දේ කරන්නේ දින මුදලින් ඒ වසර පුරාවටම ඒ නිසා යමෙක් යම් කිසි දානමාන කටයුත්තක් බාර ගන්න අවස්ථාවකදී ඒ සලාක දානයක් තියෙනවා නමුත් අපිට මෙතෙන්දී ඒ දානෙටද අපි සහභාගී වෙන්නේ කියන හිතේ සිතන්න එපා තමන් රුවන් වැඩි මහසෑයේ තමන් වෙනුවෙන් තමන්ගේ මවද මව්පියන් වෙනුවෙන් තමන්ගේ ඥාතිවරුන් වෙනුවෙන් කරන්නා වූ පින්කම දැකලා සතුටටපත් වෙන්න ඒ මුදල ගැන පසුතැවෙන්න එපා මං යම්කිසි අත්දැකීමක් නිසා තමයි ඒ දේ පැවසුවේ ඒ සියලු දෙනාටම ඔව් අදවසේදී තමත් පැහැදිලි ලෙසම ඔබව දැනුවත් කරපු කරුණු කාරණා තමත් වැදගත් කියලා අපි විශ්වාස කරනවා ඉතින් අදවසේදී
රාවණ ක්‍රියේෂන් සමගින් අපගේ පටිගත කිරීමේ මැතිනියට පැමිණ මේ කරපු ආරාධනාව බාර අරගෙන පැමිණි ඔබට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා එසේනම් වැඩසටහන අවසන් කරන්න ඔබතුමියට අපි බාර දෙනවා ඔව් තෙරුවන් සරණින් තව දින කිහිපයකින් පෙබරවාරි මාසයේ උදා වෙනවා අපි ප්‍රාර්ථනා කරමු සියලු දෙනා එක්ක මේ මා පැවසු විපත්දායක තත්ත්වයන් අවම වෙන ආකාරයෙන් තමන් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් යුතුව තමන් සිටින්නා ස්ථානයේ තමන් අදානාව කුමන ආගමක් වුණත් අදහලා මෙවැනි විපත්දායක තත්ත්වයන් වලින් අපගේ රට ජාතිය නෙවි ලෝකවාසී සියලුම ජනතාවගේ ජීවිත දීපල සියල්ල ආරක්ෂා කර දෙන්න කියන ප්‍රාර්ථනා විශ්වයට මුසුකරන සියලු දෙනාටම තෙරුවන් සරණයි।